විදුවාදී ශිස්සංගමේ විදියට අද ජාත්‍යන්තර කම්කරු දින මේ වේදිකාව සමග සම්බන්ධ වෙනකොට මගේ සිහියට මතක් වෙනවා පද්මශ්‍රී ප්‍රීමා විතාන. පද්මශ්‍රී ප්‍රීමා විතාන ඔබ දන්නවා උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සටනට එරෙහි අරගලයේ ප්‍රෝගාමී නායකත්වයේ කාර්යභාරයක් දරූ ශිෂ්‍ය ක්‍රියාකාරිකේ නායකේ. ඔහු ඝාතනය කරන්නේ 1987 රත්නපුර ප්‍රදේශයේ. ඔහු ඝාතනය කරන අවස්ථාවේදී ඉසට පරානල ගහලා ඇඟිලි වල නියපොතු ගලවලා පහර දීලා ඇස් උගුල්වලා පාර දිගේ ඇදගෙන යන මොහොතේ ඔහු සමග ඒ ආකාරයෙන්ම ඒ වද වන්දනයට ලක් වෙච්ච කම්කරු සහෝදරෝ දෙදෙනෙක් හිටියා. ඒ තමයි රංජිත් පෙරේරා සහෝදරයා සහ ඩීඩී බන්දුවර්ධන සහෝදරෝ. අපි හිතනවා ඒ පද්මශ්‍රී ප්‍රීමා විතාන සහෝදරයා එදා බුදු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සටනක විතරක් නෙමෙයි 89 අරගලය ඇතුලේ ක්‍රියා කළේ මේ සමාජය අලුත් සමාජයක් දක්වා ගෙන යන අරගලයක ගෙන යන කාර්යභාරයක තමයි හිටියේ ඒ කම්කරු ව්‍යාපාරයේ සහෝදරවරු එක්ක. ඒ නිසා අපි හිතනවා ඒ අද අපි මේ වේදිකාවට ගොඩවන්නේ අන්නේ අධ්‍යාත්මයත් අරගෙන නුදුරු අනාගත දිනක මේ සමාජය වෙනස් කරන දවසක ශිෂ්‍ය ව්‍යාපාරය කම්කරු ව්‍යාපාරයේ ඒ අධ්‍යාත්මය ගොඩනගන තමයි අපි මේ වේදිකාවට එකතු වෙන්නේ කියලා. ඒ වගේම අපි කියන්න ඕන කන්දි සමාජය ඇතුලේ සමට යුක්තිය ඉටු කරනවා කියන එකක් නෙවෙයි. සමහරු හිතාගෙන ඉන්නවා හැමෝටම අර අපේ ගම්වල නම් කියන්නේ කාගෙත් මනමාලි කියලා කාගෙත් මනමාලි වෙන්න පුළුවන් කියලා අපි හිතනවා. එහෙම කරන්න බෑ. පන්ති සමාජය ඇතුලේ මිශ්‍රිත පන්තියක් තමයි. ඒ සමාජය ඇතුලේ යහපත භුක්ති විඳින්නේ ඒ සමාජයේ සියලු දේවල් භුක්ති විඳින්නේ. අපි හිතනවා මේ ධනේශ්වර සමාජය ඇතුලේ ධනවාදී ඇතුලේ ධනේශ්වර පන්තිය තමයි මේ සියලු සමාජයේ වරදාන වරප්‍රසාද ඒ සියල්ලට හැගෙනමින් තියෙන්නේ. ඒ සියල්ල කම්කරු ව්‍යාපාරයෙන් උදුරගෙන තියෙනවා. ඒ නිසා ශිෂ්‍ය ව්‍යාපාරය විදියට අපි හිතනවා අපි ගන්න ඕන අපි අපේ පක්ෂපාතිත්වය ප්‍රකාශ කරන්න ඕන කම්කරු ව්‍යාපාරයක. අන්න ඒ නිසා තමයි මේ කම්කරු දින වේදිකාව ඇතුළට ශිෂ්‍ය ව්‍යාපාරය විදියට අපි එකතු වෙන්නේ. එහෙම එකතු වෙනකොට අපි හිතනවා අද දවස වෙනකොට අපේ රටේ අධ්‍යාපන ශිෂ්ටය ඉතාමත් ඛේදජනක තැනකට තල්ලු කරගෙන තිබෙනවා. ඔබ අපි සියලු දෙනාම දන්නවා රනිල් රාජපක්ෂ මෙයාලි පොට්ටු ආණ්ඩුව අරගෙන ඇවිල්ලා තියෙනවා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව කියලා ඊනියා ජාතික පනතක්. මේක 1981 ගෙනාපු දහවල පත්‍රිකාව. එනිසා අපි මුලින්ම කියන්න ඕන මුලින්ම අපි මේ වේදිකාවේ සම්බන්ධ කරනවා මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මහජන අරගලයකින් පරාජයපත් කරනවා කියන එක. දැන් මොනවද මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව කියන්නේ? දැන් රනිල් වික්‍රමසිංහ යෝජනා කරනවා අපේ රටේ විශ්වවිද්‍යාල 17ක් තියෙනවා රාජ්‍ය විශ්වවිද්‍යාල. රනිල් වික්‍රමසිංහ යෝජනා කරනවා මේ රාජ්‍ය විශ්වවිද්‍යාල 17 සල් ශිෂ්‍යයන්ගෙන් සල් ලෑය කරගන්න ඕන. ගොඩක් කල් ගන්න බෑ. අවුරුදු 3ක් යනකොට සල්ලි අරගෙන එක පටන් ගන්න.
එකයන අද පළවෙනි වසරට ගියාන අවුරුදු තුනක් යනකොට අන්න ශිෂ්‍යයන්ගේ සල්ලිය කරගන්න පටන් ගන්නවා. අපි ආනවා මේ පණතට ඉඩ දෙන්න ඕනද, මේ ප්‍රතිපත්ති රාමුවට ඉඩ දෙන්න ඕනද? ඒ විතරක් නෙමෙයි රනිල් උනේ යෝජනා කරනවා ශිෂ්‍යයන්ට. දැන් ප්‍රතිපාදන වෙන්ක ප්‍රතිපාදන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන හොයාගත යුතු ආකාර තුනයි, තුනක් යෝජනා කරනවා. එකක් ශිෂ්‍යදායකත්වය, ඒ කියන්නේ ශිෂ්‍යයන්ගේ සල්ලි අය කරගන්න. අනිත් පැත්තෙන් විශ්වවිද්‍යාල මුදල් ව්‍යාපෘති වලට යන්න. ඒ කියන්නේ අපි සල්ලි දීලා විශ්වවිද්‍යාලයට ගියාම විශ්වවිද්‍යාලයෙන් යෝජනා කරනවා මුදල් ව්‍යාපෘති. අර පහුගිය කාලේ අපි දැක්ක රජරට විශ්වවිද්‍යාලයේ ළමයි අච්චාරු හදාගෙන විකුණන කැම්පස් එක ඇතුළු, නැත්නම් එළියේ නගරවල මොනාරි මුදල් ව්‍යාපෘති වලට යනවා. අන්තිමට වතු වලට තල්ලු කරන්නත් බැරි. එහෙම තමයි මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව කියන එක යෝජනා කරන දෙවෙනි එක විශ්වවිද්‍යාල වලින් මුදල් අය කරන්නේ. රජයෙන් කීයක් හරි දෙනවනම් ඒක විශ්වවිද්‍යාල වලට වෙයි කරන්නේ, ඒක දෙන්නේ ශිෂ්‍යයන්ට. එතකොට මොකද වෙන්නේ? දැන් උසස් පෙළ සමත් වෙලා දැන් කලා විෂය ධාරාවෙන් කවුරු හරි කෙනෙක් සමත් වුණා කියන මේ තුනක් අරගෙන එයාට දෙනවා ලක්ෂ පහක් කාණ්ඩු. ඔයා කැමති විශ්වවිද්‍යාලයක ගිහින් කරගන්න. එතකොට රාජ්‍ය විශ්වවිද්‍යාල වලට යන්න ඕන කියලා එකක් නැහැ. එයාට පුළුවන් ඕන නම් පෞද්ගලික විශ්වවිද්‍යාලයකට. එයාට ලක්ෂ පහ මදින, එයාට ලක්ෂ පහක් තව දාන්න පුළුවන් නම් ඒ ලක්ෂ 10 දාලා එයාට පුළුවන් වෙන පාඨමාලාවක් තෝරගන්න. ඒ කියන්නේ මේ වෙනකොට අද වෙනකම් පැවති කුසලතාවය මත ඉසට් ලකුණ මත විශ්වවිද්‍යාලවලට පාඨමාලාවන් තෝරා ගැනීම, විශ්වවිද්‍යාලවලට බදවා ගැනීම මුළු මුනිම ඔසිකල්ලා මුදල මත අතේ පොකට් එකේ තියෙන ගාන මත යන විශ්වවිද්‍යාලය තීරණය කරන පණතක් ගේ. මේකක් විතරයි මම කිව්වේ, තව ගොඩක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, 81 යෝජනා කරපු දවල පත්‍රිකාව යඩංගු වෙච්ච පුගුරු පාසල් ව්‍යාපෘති ආරම්භ කරනවා. දැන් කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත්තා ළමයි 200ට අඩු පාසල් 2000ක් වහලා දාලා එයාල කැමති පාසල් එකතු කළා පුගුරු පාසල් අතර. හැම පාසලකටම දෙන්නේ නැහැ පාසුකම්, එයාල තෝරගන්න පාසලට දෙනවා. ඒකට අනිත් පාසල් යනවා. එනිසා මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව කියන්නේ මුළු මුළින්ම විදාස අධ්‍යාපනය නැති කරන, විශ්වවිද්‍යාල අධ්‍යාපනය විනාශ කරන, පාසල් අධ්‍යාපනය විනාශ කරන ප්‍රතිපත්ති රාමුවක්. එනිසා අපේ රටේ ජනතාවට අපි කියනවා මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පරාජය කළ යුතුයි සදා පෙළ ගැහෙන්න ඕන කියලා. ඒ විතරක් නෙමෙයි, දැන් අලුත් සෙල්ලම 82 ඉඳන් පටන් ගෙනාපු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සෙල්ලම උනාපු කෙනා 82 ගෙනාවා. ඊට පස්සේ එක 50 ගෙනල්ලා ගේන්න ඇදුවා. අන්තිමට සයිටම් ගෙනාව දෙකම අකුල ගන්න උනා. දැන් ගන්න පටන් ගෙන තිනවා කොතලාවල ආයතනේ වෙනද දැන්වීම් දානවා ලක්ෂ 125ට වෛද්‍ය උපාධිය විකුණනවා. පහුගිය දවසේ රණවි විජේදාස වාර්තාවෙන් දාපු ආකාරයට වෛද්‍ය උපාධියක් සඳහා රජය වියදම් කරන්නේ රුපියල් ලක්ෂ 50යි. කොතලාවල ඉල්ලනම ලක්ෂ 125ක්. කොතලාවලට ලාභය කීයද? ලක්ෂ 75ක ලාභයක්. ලක්ෂ ගණනින් මිලියන ගණනින් ලාභය සඳහා අපේ රටේ අධ්‍යාපනය විකුණු වෙනවා. අපි අහනවා අපේ රටේ එයාපනේ වැඩ කරන, එයාපනේ දීවර කර්මාන්තයේ යෙදෙන ඒ තංගමණීට පුළුවන්ද තමන්ගේ ළමයාව මේ පොතලාව ආයතනයේ ලක්ෂ 125කට තමන්ගේ ළමයාව දාන්න? කඳුකරේ දළු කඩන අපේ ඒ කම්කරු සහෝදරියට සහෝදරයාගේ දරුවව දාන්න පුළුවන් පොතලාවලට?
පුළුවන්ද ලක්ෂ 125කට පොතලාව ආයතනයට තමන්ගේ දරුවෝ දාන්න? නිසා බෑ. නිසා මේ යෝජනාව කාර්යයෙන් ගෙන අපි ගත්ත මෙරටේ වැඩ කරන ජනතාව, මෙරටේ කම් කරු පන්ති, මෙරටේ පීඩිත ජනතාවගේ වෙනුවෙන් ගෙන අපි යෝජනාවක් නෙමෙයි. මේක එක්තරා ප්‍රතිපත්තියක් වෙනුවෙන් ගෙන අපු මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල යෝජනාව පරාජය කරන්න ඕනේ. එවිතරක් නෙමෙයි, මේ වෙලාව මේ මොහොත වෙනකොට අනිත් අභියෝගය තමයි මේ පාසල් උපකරණ වලට ඉතා විශාල බද්දක් එල්ල කරලා තියෙනවා. එනිසා එකපාර 118කින් බදු වැඩි කරලා පිටු 200 පොතක් ගන්න ගියාට පස්සේ රුපියල් 450යි 500යි කම්කරුවෙක් වැඩ කරාම දවස වැඩුව කීයද? රුපියල් 2000යි. රුපියල් 2000ට ගන්න පුළුවන් 100 පොත් 4යි. දැන් ආර්ථිකය හැදිලාද අපි ආන රණින්ගේ දවසක් වැඩ කරාම ගන්න පුළුවන් රුපියල් 100 පොත් 4යි. එහෙම දෙමව්පියෙකුට, එහෙම අම්මෙකුට, තාත්තෙකුට තමන්ගේ ළමයා ඉස්කෝලේ යවන්න පුළුවන්ද? එනිසා බෑ. එනිසා අන්න පාසල් අධ්‍යාපනය මුළුමනින්ම කඩාගෙන වැටෙමින් තියෙනවා. එනිසා අපි කියනවා මෙන්න මේ අභියෝගයන්, මේ ප්‍රධාන මූලික අභියෝගයන් මේ මොහොතේ අපි පරාජය කරන්න ඕනේ. හැබැයි පාර්ලිමේන්තු ගුප්තහම ඇතුළේ ඉන්න කට්ටිය මේව ගැන මොකද කියන්නේ? සමග ජනබල වේගය මොකද්ද? මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිතාවෝ ගැන කියන්නේ යාට ඡන්ද කොට එනවනම් ඒකට එහෙම නැතුව ප්‍රතිපත්තියන්නේ හර්ෂද සීලවිල්ල මොකද්ද කියන්නේ? ඔව්, ඖෂධික විශ්වවිද්‍යාලවලට එකගයි. එනිසා සමග ජනබල වේගය මේ ගැන කතාවක් නැහැ, මේව විරුද්ධ නැහැ. එනිසා යාල පාර්ලිමේන්තුවේ මේව ගැන කතා කරන්නේ නැහැ. ජාතික ජනබල වේගය මොකද්ද කියන්නේ? ජාතික ජනබල වේගය, ජාතික ජනබල වේගයේ ප්‍රතිපත්තිය වතුර වගේ නේ. දා විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට ආව ඔවුනිදාස අධ්‍යාපන ටියුෂන් එකට ගියොත් අපි ටියුෂන් එකට කැමති. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ගියොත් ඕ එතනදි වෙන එක. කම්කරු ගාවට ඔව් එතෙන්දි කම්කරු වැඩු ඒ වගේ. සමාගම් ගැන කතා කරන්න ගියොත් ඔය සමාගම් වලට අපි සාහන දෙනවා. සමාගම් සඳහා අපි අපේ රජයක් යටතේ මෙහෙම. එනිසා ජාතික ජනබල වේගයේ මේව ගැන කතා කරන්නේ නැහැ. එනිසා එයාලා පෞද්ගලික විශ්වවිද්‍යාල වලට, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එකඟතාවය ප්‍රකාශ කරලා තියෙනවා. එනිසා අපි අලිපෝට් ආණ්ඩුව ගැන කතා කරන්නේ නැහැ. ඒකට කි තමයි මේව අරගෙන ඉන්නේ. එනිසා මේ පාර්ලිමේන්තුව ඇතුලේ මේ තුන්කොල්ලගේ මේවට විසඳුම් හොයන්න හම්බ වෙන්නේ නැහැ. එනිසා අපි ජනතාවට කියනවා මේ අධ්‍යාපන සංහාරය පරාජය කරන්න පුළුවන් මහපාර විතරයි. එනිසා පාර්ලිමේන්තුව ඇතුලේ ඒවට උත්තර හොයන්න හම්බ වෙන්නේ නැහැ. එනිසා මහපාර අරගලයකට සූදානම් වෙමු කියන පරිදි අපි මේ මොහොතේ ඔබත් එක්ක සාකච්ඡා කරමු. එනිසා ඒ පරිවිදියත් එක්ක මම අවසන් කරනවා. මගේ කතාව 20 වන සියවසේ මහා ප්‍රඥා විදියට සලකපු ඇල්බර්ට් අයින්ස්ටයින් ඔහු ලියපු ලේඛනයක උදාහරණයක් කොටස. ඔහුගේ කුමටද සමාජවාදය කියන ලිපියේ ඔහු මෙන්න මෙහෙම සඳහන් කරනවා. අසීමිත තරගකාරීත්වය, විශාල ශ්‍රමණාස්තිකුල පුදුනය අතර මා පෙර සඳහන් කළ පරිදි පුද්ගලයන්ගේ සමාජ විඥානය අඩපණ කර ධනවාදයේ නරකම පැතිකඩ ලෙස මම සලකන්නේ පුද්ගලයන්ගේ මෙම ආබාධිතභාවය. අපගේ මුළු අධ්‍යාපන පද්ධතියම මේ පීඩා විඳි තම අනාගත වෘත්තීය ජීවිතය සඳහා සූදානමක් ලෙස අධ්‍යාපනය අත්පත් කර ගැනීම සාර්ථකත්වයට එළඹීමේ සිහින දකින පුහුණු කරන ලද ශිෂ්‍යයා තුළ අතිශෝක්තිය යුත් තරගකාරී ආකල්පයක් මෙයින් ඇති කරනු ලබයි. මෙම බරපතල දුෂ්ටකම් තුරන් කිරීමට ඇත්තේ එකම මාර්ගයක් පමණක් බව මට පැහැදිලිය. එනම් සමාජ අරමුණු කරා නැමුණු අධ්‍යාපන ක්‍රමයක් සමගින් සමාජවාදී ආර්ථිකයක් ස්ථාපිත කිරීමයි. ඔහු කියනවා එනම් සමාජ අරමුණු කරා නැඹුරු අධ්‍යාපන ක්‍රමයක් සමගින් සමාජ
අපි සමුගන්නවා ජය වේවා.